ගායිකාව අතුරින් විශිෂ්ට ගණ විලා සැලකියකි ශිල්පීන් රාශියකේ ගීත තවමත් අපට අසන්නට ලැබේ. ඇතමෙක් බුදුහමින් තමන ගීතද තවත් කෙනෙක් ආදර ගීතද ඒට අන්තර විරහ ගීතද ගැයීමට දක්ෂය වූහ. මේ විරහ වේදනා ගීතයනක් කිරීමලා විශිෂ්ටනක් හිමුවන්නේ ජේ.එල්. මිල්ටන් පෙරේරා යන කලාකරුවාණන් පැමණ. ජේ.එල්. මිල්ටන් පෙරේරා තමන්ට ආත්මික වූ ශෛලියකින් ගීත ගායනා කරන ලද කලාකරුවෙකු බව කිව හැකියි. වර්ෂ 1937 මේ මාස 5 වන දින නිල ගීතය උපුටා වූ ඔහු වර්ෂ අවුරුදු 13 මිලදීම සංගීත විෂයට ඇලෙන්න කළේය. ඔහුගේ පියා වූයේ එවකට ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ තබ්ලා පොඩි අත්තුහාම නොහොත් එක්ස් පෙරේරා වන අතර මව ශ්‍රීමති වික්‍රමාරච්චි වූවාය. HW රූපසිංහ මාස්ටර් හා මොහොමඩ් ගෞසියන් සංගීතඥයන් යටතේ සංගීත විෂය හැදෑරූ ඔහු මුලින්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තබ්ලා වාදකයෙකු ලෙස කටයුතු කොට එම වර්ෂයේම ඔහුගේ ප්‍රථම ගුවන්විදුලි ගීතය වන ආලිහි බැඳි ගීත ශ්‍රවණය කිරීමට සලස්වන ලදී. මෙම ගීතයෙන් ඔහු කලාලොවට පිවිසි අතර එම ගීතයට පදමාලාව නිර්මාණය කරන ලැබුවේ ඇලෝයි ගුණවර්ධන නම් ගීත රචකයාය. මිල්ටන් පෙරේරා විශේෂයෙන් ජනප්‍රිය වී තිබුණේ යොන් හදවත් තුළ ආදරවන්තයින්ට හැඳ වූ පිටක මැලව අසත හදවත් වශී කළ ගායකයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධියක් ලැබුවේ. මිල්ටන්ගේ හඬ විරහ ගීතයක් වශයෙන්දී නොබර පසුගිය හෝරසිකාවයක මීකට ස්වාගැනීමට උකහට ඔහු ගුවන්විදුලි ගීතයෙන්ම චිත්‍රපට පසුබිම් ගීත 250කට වඩා ගායනා කරන ලදී. ඔහුගේ ප්‍රථම සිංහල චිත්‍රපට පසුබිම් ගීතය අරුණ උදේ නම් ගීතය ඇතුළත් චිත්‍රපටය කීකේදී සංරක්ෂණයේ කොටගත් චිත්‍රපටයයි. එම ගීතයට පසුබිම් සංගීතය සැපයුවේ ආදුත්තු සාමිසිංහ. මිල්ටන් පෙරේරා කලාකරුවාණන්ගේ කලා ශිල්පයේ දිහා ආපසු හැරී බලන විට ඔහු සිටියේ ජනප්‍රියත්වයේ ඉහළම මුදුන් පෙට්ටියේ. මිල්ටන් වර්ෂ කිහිපයක්ම සරසවි සම්මාන ලැබූ හොඳම ගායකයා විය. එවන් කීර්තිමත් කලාකරුවෙකු ජේ.එල්. මිල්ටන් පෙරේරා 1991 ඔක්තෝබර් 24 වෙනි දින අප හදවත් සුවසයිරේ කිල්ලමින් කලාලයේ සදහටම සමුගත්තේය. මිල්ටන් පෙරේරා කලාකරුවා අද උපන්වන්දර නැතත් ඔබේ ගුණ සුවඳ අප හදවත් ඉබදැන්දී පවතී. මතු භවයේ ඔබ අප අතරම අමරණීය වී උපදීවා. මගේ ජීවිතය උපරිමවා උපරිමවා වැඩියන්නේ සතියයි කවිවද කීයද කීයයි 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 මොරබොරුවක් නෑ වංචාවක් නෑ වැඩ ඉහළයි ඇයි රොක්වන්නේ රෝදේ හැපුරු මන්දරයි සතුරු මුවා සිහිය මුවා නිදහස් කහල නාදය අඹර පුරා Thank you.
ජේ මිල්ටන් පෙරේරා කලාකරුවාණන් අපෙන් සමුගෙන යන්නට සත්‍යයකට පෙර අතුව ඔහු අපේ මාධ්‍යයට ප්‍රකාශ කළ සංවේදී වදන් පෙළකිනි. මම හැම කෙනා ගැනම හොඳක් වෙන්න කියලා තමයි මම කල්පනා කරන්නේ. කලාකරුවෙක් කොහොමද නෙවෙයි සාමාන්‍ය හිතමිතුරන් පවා හොඳින් ඉන්නවා දකින්නයි මට මගේ කියන්නේ ආසාව.
අපි ඔබ කැඳාගෙන යනට